රුවන් සරණයි පින්වතව බැමදනාටම ස්ථදැවත්න්නේ ලැබූ තුරල්ලබ මිනිසත් දෙවිය තුළ ආනන්දයෙන් ප්‍රට්ඥාව දකින්නට තතාගත ශ්වය සද්ධර්මයෙන් ඔබට බගකයා දෙෙන පින්වත් හෝරාවක මෙදේශන පැවැත්වීමට දම්ස බහමන්ද පේර වැඩම කොටසිටින පූජනීය කෝරලයාගම සරණැතිශස්වාමීින් වහන්සේ අපි සාධුනාධ පාතුමයෙන් පිළගැනිමු. සාධෝ 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 අංක හතලිස්සක ගජ බාපුර පදිංචි ශම්මි සයාඩ් පවුලේ ඥාතිීන් හා හෙතුවතුන් පිරිස අද මේ පින් කමට දායකවේ කටයුතු කන්නවා. සමන්හාචචකවාලිසු අතරාගජචන්තු දේවතා සත්දම්මන් මුනිරාජස්ස සුනනතු සගග මොක්ක දනන් ධම්මස් සවනෙ කාලුලු අයයන් බදනන්තා ධම්මස් සවනෙ කාලු අයයන් බදනන්තා ධම්මස් සවනකාලු අයයන් බදනන්ත නමුතස්ස භගවෙතු අරහතු සභබධමමිසු අපටි හතඥානචාරස්ස. දස බල දරස්ස චතුවිසාරයි ජෙවිසාර දස්ස ස සතුතුතමස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස ධම්ම සාමිස තথा ගතස්ස සබUnionුණු සम्ම සම්බුද්බදස්ස. නමුතස්ස भाගබෙතු අරහතු සබබධමමිසු අපටි හතඥාන චරස්ස දස බලධරස්ස චතුවිීසාරජ ජෙවිසාර දස්ස සබ්බ සතුතුටමස්ස ධම්මිසරස්ස ධම්නමරාජස්ස. ධම්ම සාමිස්ස තතාාගකස්ස සබഞුණු සම්මා සම්නම්බුද්බුදස්ස නමුතස්ස भගවෙතු අරහතු සභබධම්නමිසු අපපටි হাතඥාන චරස්ස. Das බලදස චතුවිසාර ජවිසාreදස ස satu tuতেමස දසරස දමරජස්ස දම්මසාමස තথගස ස සම සmbදස. ධර්මශ්‍රාව කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වන මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලුව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක්ම මුදුන් පත්කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්ම ශ්‍රවනානි සංසයත් පින්නතුන් විසින් තමන්ගේ ජීවිත කාලය තුළ සිදුකරගත්ත අනික් සියලිම කුසල ධර්මයන්ගේ ආනුභාවයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු පන්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ දම්ම පද පාලියම සඳහන් වන තවත් වටිනා ගාථරත්නයක් මේ ගාතාරත්නයේ බුදුරජාණන් වහසේ දේශනා කොට වදාලි මේ ශාසනී උතුම් පැවිද්ද ලබාගෙන ඉතා උසස් පැවිදි ජීවිතයක් ගත කරමින් ඉන්න කාලි හදිසියේම රෝගාතුර වෙලා අසාධ්‍යවිච්ච භික්‍ෂූන් වහන්සේ නමක් මුල් කරගෙන භික්‍ෂූන් වහන්සේලා ඇතිකරගත්ත කතාවකට පිළිතුරු දීමක් හෙටියට අකිර වතයන කායුයි පටව අධ සෙස්ස චුද්දෝ අපේත විං්ඥාණුවන් නිරත්තංග කලින්ගර. ගාථරත්නය සරල තේරුම තමයි අපේ මේ කය නතන් අපේ ශරීරය මේ ශරීරයට මේ ජීවිතයට ස්තීර පැවැත්මක් නෑ මේ සත්වයා මෙච්චර කාලයක් මේ ලෝක ජීවත්වෙනවා කියල නිශ්චිත බවත් අපිට නෑ ඔබ මම අපි හැමෝම ොම අස්තීර මට්ටමක ඉන්නේ. කවද මේ ජීවිතන් සමුගන්ධ වෙඩ වෙයිද. එක තව මොහොතකින් වඩක් පුළුවන්. එක තව දවසකින් සුමානිකින් මාසිකින් අවුරුද්ධකින් වෙඩක් පුළුවන්. සමහර කෙනෙක් තවුරුදු විසි පහක්තිහයක් හතලියයක් පණහක් ඉන්නවා වෙඩක් පුළුවන්. නමුත් කිසි කෙනෙක් දන්නෙ නැහැ? මට මෙිහහි යන්න වෙන්නේ කවදද කියලා ඒකයි මේ අචිරං වතයන් කායු නමුත් මේ චිරනැති කය යම් දවසක මේ මහපොලෝව මත ඇදවැටිනවා පටවින් අධි සෙස්සති කියලකිර එකයි ඒ මහපොලොව මත මේ කය ඇදවැටෙන්නේ මේ කය තුළ අපි ශරීරයේ ඇත්තන් අපි ජීවිතය තුළ පවතින ආයුෂය උෂ්ණය විඤ්ඥානයේ කියන මේ ධර්මතා තුනෑ මේ කයිෙන් පිටවෙලා ගිය දවසටයි චුද්දෝ අපේත විඤ්ඥානුව කියල සඳහන්කනය එකයි එදාට මහපොලෝ මත මේකයි ඇද වැටෙන්නේ නිරත්තංව කලින්ගර කිසිම වැඩකට ගණ්ඩ බැරි දර කැබැල්ලක්වාගේ මහපොලුව මට ඇද වැටිනවා භාගිතුන් වහන්සේ මේ ගාථරත්නය දේශනා කළේ රෝගී වුණ භික්‍ෂුවක් මුල් කරගෙන භික්‍ෂු පිරිසක් නගපු පැනයකට පිළිතුරක් හැටියට කිලම සඳහන්ක භික්‍ූන් වහස පෙළිඳව කතාව මංිතන්නේ අපේ පින්නතුන් පුංචි කාලිඳල අහලතිනවා උන්වහසේ හැඳන්නේ පූති ගත්ත තිස්ස කියලා උසගේ නම තිස්ස බුදුරජාණන් වහසගෙන් බණහලමේ තරුණ තිස්ස කල්පනා කලා භාගිතුන් වහසේ දේශනා කරන ධර්මයට අනුව මේ සංසාරීෙන් වහ හා එතරවැඩේ ගිහි ජීවිතය තුළ තියෙනෙ ලෙකු බාධාව එඳම මහන වඩ වුනේ බුදුරජාණන් වහස අවසර අරගෙන පැවිදිවුණා. බනදහම් හොඳට ඉගෙන ගත්තා. කර්මස්ථාන දෙවුණු කළා ධර්මානු කොළ උන් හසගේ ජීවිතය ගොඩනගාගෙන ශ්‍රේෂ්ට පැවිද් දෙෙක් හැටියට මේ ශාසනය තුළ භාගිතුන් අහසගේ කරුණාව ලබමින් කටයුතු කළා එරි මෙහෙම බොහෝම සතුටින් ගුණ ධර්ම පුරාගන ජීවත් වන කාලයේ උන්වහසේ හදිසේම අසහිපු වුණා උනාසට හැදුනා අසරීපය මු ක කෘෂ්ටරෝගය මුලින් පටන්ගත්තේ අබෑටවාගේ එක වර්ධනය වුනාා මුන් හටවාගේ තවත් වර්ධනය වුනා කඩ ලඇටවාගේ. අවත් වර්ධනය වුුණාඩෙබර ගෙඩි වගේ ඊටත් වඩා ලොකුුණා නෙල්ලි ගෙඩි වගේ ඒ තත්ත්වයට ලොකුවෙච්ච මේ ගෙඩී බෙලි ගැටයක් තරමට ලොකුණා ඇති බෙලිගැට අපි දැකල තියෙනවා ඉතින් බෙලි ගැටයක් තරම් ලොකු ගෙඩි ඇඟපුරාම ඒ ගෙඩි පැසෙව්වා සැරවු පිරිලා සියලුම ගෙඩි පිපුරවා ඇඟ පුරාම සැරව වැැක්කෙරෙනවා. ආං ඒක නිසා තමයි පති කියන කොටස උන්න්නහසසිගේ ජීවිතයට ආාවේ. බිජ්ජති පති සන්දෙහෙබූ මරණං තම්හි ජීවිතන් කියලා තවත් ගාථාවල්ල සඳහන් කරනව මේ කය නිතර නිතර බිඳෙනවා. ඒ වගේම මේ කයෙන් නිරන්තරයෙන් අපද්‍රව්ිය වැගිරෙනවා ගේ වැගිරෙනවා ගලනවා කියන අර්ථේතමයි මේ පුති කියන වචනය තුළ තියෙන්න එතට අපි උච්චාරණ පහසුවට පූති ගත්ත තිස්ස සැරව වැගිරෙන්න ගතකින් යුක්ත තිස්ස කියන නම පටබැඳලා සරීරයේ පුරාම සැරවක් කරෙනවා ඉ අපි මේ කතාවාහගනන්නවා විතරයි තිස්ස හාමුදුරුවන්ගේ සරවාන්ගේ පුරාම මේ ගෙඩි පුපුරල තුවාල ඉතන්ට තිස්සාහාමුදුරුව කොහොම ඉන්න ඇද්ද කියලා එක පැත්තකින් වේදනාව තිස් හාමුදුරුව නිදාගණ්ඩ ගියත් තිස්සාහාමුදුරට විදාාගණ්ඩ බෑනිි පිටෙත් තුවාල සුළුතුවාල නමේ බිලිගෙඩියක්වා ගේ තුවාලයක් කිය ඇඟ පුරාමේවාග තුවාලය වංගලයට හැරිල්ලන්ඳ ගණ්ඩ බෑ දකුණ වැලට හෙල්ල නිදාගණ්ඩත් බැෑ නිදාගණ්ඩ බැරුව විතරක් නෙමේ ඉඳගෙන ඉඩක් බෑ නිසීදන මාන්සේද ගෙටි මකද නිසේධන මාන්සේ කියන්නේ අපි වාඩි වෙන වෙලාවට අපේ ඇගේ බිමට හිටින කොටස එකටැන ඉඳගන්න මස ඒකයි නිසීදනය ඉඳගණ්ඩ එලාගන්න එකටන නිසේදන මාන්සය කියල කියන්නේ දගන්න කොට බිමතියන නැතං පුටුව ුඩ තියෙන ශරීර කොටස ඉති එහෙත් ගෙඩි හැදිල තුවාල වෙලා දැතකොට ඉඳගණ්ඩබ නිදාගණ්ඩබේ තිස්සාහමුදුරුවු සුළු පටු දුකක් වෙඳින් නැද නමුත් ඉතින් භික්ෂූන් වහන්සේලා තිස්සහාමුදුරුව අත්හැරිය නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කලානනි මහනින් රෝගියකුට සාතු කරනවා කියල කියන්නේ භාගිතුන් වහසරි කරළු පස්ථානයක් වගේ කියලා ඒ වචනත් ගරු කරමින් භික්‍ෂූන් වහන්සේලා තිස් ස හාමුදුරන්ට හොඳයට සැලෙකුවා තිස් සහාමුදුරූ උන්වහන්සලගේ සැලකිලි සත්කාර මැද නිමක් නැති මහ වේදනාවක් විදවිධ ජීවත්වෙනවා තවටික කාලය කැනකොට සහා මුදුරුවන්ගේ ඇගේ ඇටකෝටු ටික බිඳන්න පටන් ගතා ඇටකෝටු කැඩෙනව ද නැගිටට වඩබ ඉන්දවන්ඩබේ මුකුත් කරන්නබ ඇටකෝටු බිඳුනහම ඇතිවෙන වේදනාව සමහර වෙලාවට අප යක්තිඳල තියෙනව අතපයි කැඩිච්චාය තර මේ එක පොලකින් දෙකින් කැඩෙනව අනමේ නෙමේ මුළුහරවාන්ගේ මස්ති බිඳෙනවා ඉතින් දැ මේ උපස්ථායක හාමුදුරුවරුන්ට කරන්න කිසිම දෙයක්නේ දෙ නැගිටවඩ බේනි වේදනාවයි ආං ඊට පස්සේ උන්වහන්සේලා තිස් සහාමුදුරුව අත්හැරිය සහාමුදුරුව අත්තරලා අත්හැරිය සලක්ඩ බැරිහින්දා ඉතින් තුවාලෝලින් සැරව වැැගිරිනෝ තිස් සහදුරන්ට නැගින්න බ ව කාටවත එල නැගිට්ටවන්ඩ බෑ සිවර ඇඟට ඇල්ලිලා ඉළඟට සිවුර ඇඳටත් ඇලිලා ඇඳ ඇතිරිල්සිවුරු මේ සියල්ලම එකට ඇඟට ඇල්ලිල්ලා ආර සැරවත් එෙක් එකදවසක් මහාකරුණා සමාපත්තියෙන් ලෝකදහතුවූ බලා වදාල අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවෝ දැක්කා තිස්ස ලඟට මම වැඩියොත් මොනවාගේ ලාභයක්වෙයිද භාගිතුන්ු හසට වැටහෙනවා තිස්ස භික්‍ෂුව මම වැඩියුත්රහත්වෙනවා නැවත සංසාරය මේවාගේ දුකකට කවදාවත්ම එළමෙන්නේ නෑ කොච්චර දෙයක් දේ තත්ත්වයට පත් කරන්න පුළහන්න ති එහෙම කෙනෙක් දැක්කොත් භාගිතුන්ු හස කීටවත් එපුද ගෙල අත්තරරින්නෙත්න මේ සංසාරයෙන් එතරවෙන්ට කට උඩට මආපු කෙනෙක්නෙ වාගිත වහස අනි වාරෙන් යට අත දෙනවා එනිසා බුදුරජාණ වහන්සේ තිස්සාහාමුදුරුව බලන්ඩ වැඩිය තිස්සාහාමුදුරුව නාවන්ඩ වතුරෝ ලිපේ තිබ්බා භික්ෂූ වහසේලත් වැඩිය තිස්සාමුදුරන්ගේ ඇඳ පිටිම්ම එ ලියට ගත්තා තිස්සාහාම්දුරගේ සිවර ගැලව්වා ගලෝල සිවර හොඳයට නුවතුරි දාල හේදවා. පෝදල සිවුර වෙනුවා. අර ඇඳ ඇතිරිලයාදී සියල්ල ඇඳාදී සියල්ලම පිරිසිදු කළ තත්‍ර භික්‍ෂූන් වහසල තිස්සාහාමුදුරගේ කුටියත් පිරිසිදු කරන්න නැතිනි බුදුරජාණන් වහස තමයි ඉස්සා හාමුදුරුවෝ නාවන්නේ තිසසර සුළු පිනක් නෙමෙයි කරලා ඇත්තේ. භාගිතු නොහසී ගස්්‍රීහස්ේයෙන් ස් පර්ශය ලබඳ. ඉතින් තිස්ස හාමුදුරු නාවවල තිස් බුද්ධානු භහව බලය නිසා අස්ති බිඳන තිස් හාමුදුරුව භාගිතුන් වහසි නැගිත්්ටෝනවා හර වෙන කෙනෙකුට එක කරන්න බෑ නාවලා සියල්ල ඉවර කරනකොට සිවර වේලිලා තිබුණ සිවර ගෙනල්ල දෙකට නමල අන්දවල අදන ගලවල උන්වහසේ අඳනත් සේදවා ඉති බුද්ධානු භාවින් අදනෙත් බොහමික්මට වේලෙන්ඩ ඇති නැවත අදන අන්දවල සිවරපොරෝලා පිරිසිදු කරපු ඇඳේ තිස්ස හාමුදුරුව හන්සි කරවල නැවත ෝස්වාගෙන ගිහිල කුටියෙන් තිබ්බා මෙ සියලු කටයුතු ඉවර කරලා අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට ධර්ම දේශනාවක් කළා ආංගේ ධර්ම දේශනාව කරන වෙලාවි මෙන මේ ගාතාරත්නය භාගිතන් වහස දේශනා කළා තිස්ස මේ කයට චිර පැවැත්මක් නෑ මේ කය ආයුෂ්‍යයි උෂ්ණයයි විඤ්ඥාණය නිසා පවතිනවා මේ තුන් දෙෙන මේකයින් එලීට ගිය දවසට මේ කය මහපුලෝවඩ වැටෙනවා කොයි වගේද බැඩට ගන්න බැරි දර කොටයක්වාගේ දරකොට අප හුගක් වැඩට ගන්නවා රිහරයට ගණඩබැරි හැමියක්ම අපි දර්ට දානවා දිරාපු දරකොට තියෙන ගණඩ බැරිදේවල් නමුත් මේ කය අලුතංවත් වෙන වැටකට ගණ්ඩ බෑනි මහපුලුව මත ඇද වැටුනට පස්සේ ආයෝෂණ විඤ්ඥාන පිටවෙලා ලිපට දාඩුවත් පලක් නෑ ඒ තරම්ම නිරර්ථකයි කොයි වගේ ද සොහොම් පෙනෙල්ලක්වාඩ. මෙතන මේ වැඩට ගණ්ඩ බැරි දරකොටය කෙලෙකිව හෙමෙකට ගද සොහොම් පෙනෙල්ල කියෙන් මුලක් ඇවිලිලා අගත් ඇවිලිලා දැම් මේ ලීය මුලින් අල්ලන්ඩත් බෑ අගින් අල්ලඩත් බෑ මැද්ද අසුචි තැවරිලා දැම් මැද්ද අල්ලන්ඩත් බෑ ඒවාගේ හිට තමයි සොහොම් පෙනෙල්ල කියෙන් ද මේ අයත් ඒවාගේ වැඩක් නැති තත්වයට පත් වෙලා කිය කයේ තියෙන යතා ස්වභභාවේ පැහැදිලි කළාකද යථාර්ථය ඉතාම පිළිකුල් සහගත කය ඇටකෝටු තුන් සීයක් මේ ඇගේ තියෙනවා නහරවැල් නවසීයක් මේ ඇගේ තියෙනවා රෝමකූප අනු නමුදාහක් මේ ඇගේ තියෙනවා රෝම කියන්නේ අපි රෝමයන් දන්නම අර්ථක පයි හැමතැනම් තියෙන කූප කියන්නේ ම නොඩ්‍යතපට රෝම කූප කියලා අපේකටන පාවිච්චි කරන්නේ රෝම කියන්න ං ඒ විල්ලතින කෙස් ගස්වලට කූප කියල කියන්නේ එ කෙස් ගහ මතුවිවෙච්ච තැනතියෙන සිදුරට දහදිය මතුවන්නේ ඒ සිදුරෝලින් අඒකට තමයි කූපය කියල කියන්නේ ලෝමය සහ කූපයි කියල කියන්නේ ගහසා ඒ මතුන තැන සිදුරට එද ලොම කූප තියෙනවා අනුනමදාහක් මේ යටටකෝට තුන්සීය නහරවැල් නවසීයකින් බැඳල හිර කරලා තියෙනවා ඉතුර මොනවද නහර කියල කියෙන් අපි නහර දන්න වල අපි නහර කියන්නේ ලේගමන් කනයටන පාලයේ නහාරු කියල කියන්නේ ඒට නෙමේ හිතන කර චතුරංග සමන්නාගත වීරය අධිෂ්ඨාන කරනකොට. මගේ ශරීරයේ ලේත් මසුත් වියලී ඇතුත් වියලී ඒවා. ඇටත් නහරත් ඉතුරුවේතුත් ඉතිරුවේවා. එම නැදිෂ්ටාන කරන්නේ. එතකට ලේ මසුයි වියලී යනවනන් වියලීගියාවෙන් ඇටයි නහර ඉතුරුවෙන වන ඉතුරු විච්චායි. එතකොට දැන් අපිකල්පනා කරන දන්න නහර ේවල්නාන නහරවෙලෙන් නැතු තියෙන්නේන ලේ ගමන් කරන නිසා තමයි ඒවා පින්බිලා උඩට මතු වෙලා තියෙන්නේ ඒවට නෙමෙයි පාලිය නහාරු කියන්නේ අපි මනුස්ස සිරුරක් සමාරඩ වෛද ශිෂයෝ පරීක්ෂණෝලට තියාගන්නවාගේ සිරුරක් දැක්ක හම මේ සන්දිගාව වැලමිට දිගෑරෙන තැන එතන තියෙනව වෙනම මාස කොටස පටියක් වගේ පටිපටි වගේ ඇදිල තියනෙ එකට වගේ පේ ආංගව ගීතින ඕකට සිංහලෙන් කැනෙ කණ්ඩරා කියලා පාලීන් කියන්නේ හාරු කියලා මේ මාන්සේ ශක්තිමත් කොටස මේ හැ අපේ ඇගේ තියෙන හැම යටටකෝටුවක්ම වහගන මස්තයනවනි කොතරින්ගත් අපට ඇටකෝටු පෙන්නේන ඇටකෝටු අහගන මස් තියනවා ඇබයිද මේ මස් ගලවන්න ග ගලවන්ඩ ගියාම මේ ඇටකෝටුවෙන් ගලවන්ඩ හරි යමාරෙන් වෙනම ඉරිලා එනවා මිසා ඇටකෝටුවෙන් ගැලවන්න අමාවිී සමහරලාට තම්බලා උයලා තියෙන මස්කල්ලක් නමු ඇකෝටුවෙන් ගලවඩ සමහලට දතින් හපල සමහරු අධිනවා අපි දැකළ තියෙන මේ මේ මස්ස ඇටකෝටුවට අල්ලගෙන තියන මේ කණ්ඩර සදිිගාව විශේෂයෙන් තියෙන එක ශක්තිමත් මාන්ස කොටස ැරිච මනුසයගුන්නනමුත් මාන්සේ දියේවෙලා ගිල අන්තිමට වගේ තම ඒකොටස් දියවෙන්නේ එතවට මේ එවන් නහරවල් වලින් මේ ඇටකෝටු අල්ලලා බැඳගැන තියෙන මේ සන්දිගාවයහෙමි දෙයි යටකෝටු තුන්සීයක් නහරවල්ලොලින් වෙලල කියල කියන්නේ මේ අස්ති පංජරයේ නැගිට්ට වල තියෙනවා ඊට පස්සේ හැම ඇටකෝටුවක් ඇටකෝටුවක් ගානි මස් ගැලපිලා තියෙනවා එකතිින් උපති ඉදලලා මාතතුරු ගරුබී ඳදල එන්න හැටිය හෙමයි සියල්ල වැඩිනකොට සියල්ල විදිට වෙනවා දෙ මේ ශරීරයේ සම්පූර්ණ මස්වලින් ගලපලා අමු හමකින් වහල තියෙනවා ඇ අපිට මස් පේනෑ කාටව අපිට පේන්නේ හමන් එක එක පාටයි සමහරුන්ගේ සුදුයි සමහරු රතුයි සමහරු තලලරයි සමහරයි කලුයි එක එක පාටයි මේ හම එතවට කෙනෙක් දිහා බලලා අපි බැඳීමක් ඇති කරගන්නේ මේ හමේ පෙනුමත් එක්කනේ හමේ පාට එකක්ෙන කැමති කැමති පාටතියෙනවා ද හමේ පාට සහ බාහිර පෙනුම අපි ඔගට තමයි ඇලෙන්න්නේ හමෙන් ඇතුලෙම නොවාදතියන්නේ හැමෙන් ඇතුලි තියෙන මොකොටවත් අපි කැමති නෑ වැැපිකම කෙනෙකුට අපි බොහෝම ලෙන්ගතු ඉප්‍රියයි කරලා සම්පූර්ණයෙන් පුද්ගලයා ගත්තා හම අපි ඔහුට නැත්තන් ඇයට හොඟක් කැමති හැබැයි අර හමටිකක් සිදුරුන් හමෙන ලේවලට අපි කැමති නෑ සැරවවලට අපි කැමතිනෑ මළමුත්‍රාවලට කැමතිනේ. මස් කැබලිවල්ට කැමතිනේ ගැලවිච්ච දත්තුලට අපි කැමතිනේ කපල විසිකරන නියපතු ටිකට අපි කැමතිනේ ඒව දුන්නට කවුරුද්ගෙනයන්නේන කැමතිනේ නමුත් අර සම්පූර්ණ පුද්ගලයා පේනකොට අර චිත්ත සන්තානයක්ත් එකෙනැගෙන වෙනම රාගත් තෘෂ්ණ මේවාගේ කාරණත් එක්ක පැදීම කෙතියෙනු. එග්‍ර දශනා කරන මේ අභ්‍යන්තරය විවිධ අපද්‍රවවියන්ගෙන් පිරිලා විවිධ අපද්‍ර වියගින් පිරිලා මේ ඇතුළි තියෙන පැසුනු ආහාරය නොපැසුනු හාරය මල පහ මුත්‍ර ලේ සෙම සැරව සියලුම දේවල්ලලින් අභ්‍යන්තරය පොහොසත් ඉතාම දුරගන්දයි කෙ යම් ැන ඇවිදින වන ඇ ධර්ම ඒක තැනක සඳහන් කළා පුද්ගලන යනවා කියලා කියන්නේ ඇවිදින වැසි කිලියක් වගේ ඇවිදින කැසි ගිලියක් වගේ ඒ අපි යනකොට මලයි මුත්‍රායි දෙකමාරගෙන තමයි යන්නේ යම් තැනකදී බැහැර කරන්න වනොත් බැහැර කරනවා නොත් එතන ඉඳලා ආපහු වෙන්නේ පිරෙනවා ඉති ඇවිදින වැසිකිලියක් කැසිකිලියක් වගේ කියල තමයි සඳහන්කලිය ඒ තරම් පිළිකුල්සාහගතයි. විවෘතවෙච්ච දොරවල් නමයක් මේ කයින් තියෙනවා කවදදාවත් ජීතකාල බහන්ඩ බෑ ඒ දොරටු නමයම හැම වෙලාම එළියට දානය අපද්‍රවිය කවදාවත් කිසිමතැනකින් රංවිදිී මුතුමනි කෙනෙ නෑ මනදී දොරටු දෑ බැදෙන්න කෙනුගේ මූුණ දිහ බලන ඉසරල හැබ මේ අපද්‍රව්්‍ය පිට කරන දොරටු හතක්ම තියන්නේ මුණි වහන්ඩවත් බැයිවා ඒන් ද ොච්චරව ්‍රදිිකැල්ල තියගෙන පිහැපි තමයින්නේ කන්දික සමහරුන්ගේ උතුරලා එලියටම යනවා සමහරුන් ගෙන උතුරලායනෙකොට ශරීර උෂ්නත්වත්ක කන ඇතතිි වේලෙනවා ි පස්සේ හාරලා ගන්නව කළඳුරු කියලා නාස්පුුඩ් දෙක නිරන්තරෙන් දීර ගලනවා සොටු ගලනවා ඇස් දෙක හැම වෙලා ඇස්මුලට සුදුපාටට අප ද්‍රවියක තිවෙනවා තවකින දැක්ක හම පිළිගොල්සාගතයි කන් දෙකයි ඇස් දෙකයි නාස් දෙකයි දොරවල් හයයි මකයයි පද්‍රව්ේ බැහැර කරන දොරටු හතා මල සහ මුත්‍රා පහ කරන දොරටු දෙකක් එතකොට දොරටු නමයක් එතකොට මේ බඹයක් විතර කය මේක ඇතිවෙන අපද්‍රවේ බැහර කරන්න දොරවල් නමයක් මෝනේ අනික පිළිකුල් බව අප්‍රසන්න බව අමුතුුව කියන්න ඕන්නනෑ පින්නතුති ආහාර පිට පැත්ති තියෙනකොට කොච්චර සුවහඳද එ බලන්න කෑම හදලා මේසෙව්ට තියහමු ඒ සුවදට බඩගිනි ඩි වෙනවාපි එතරම් සුවඳයි ඒ සුවදත්ත එක අපි රසයි ස්ොභාවේ දන්නවා අපි ඉහන්ඩකො මොකයේ ඉඳලා බහිශ්්‍රාවය කරන දොරට තියෙන හරියට එනකොට අපේ ඇගේ උස වැඩි මොනුත් අඩි දෙකහමමාරක් හිතනැති. මේ මකයෙන් ඇතුල් කරලා මේ කඳහර හා අඩි දෙක හමාරක් ගමන් කරනකොට අර සුවන්දට ගිලදාපු ආහාර පිට වෙලා යනකොට තියෙන දුර්ගන්දය මේ අඩි දෙක හමාරක් පිතර මේක අහරහා ගියහම ඒ තරමට පිළිකුල් වලා නං මේ අභ්‍යන්තරයේ කොහොම ඇත්ද මේ විදිහෙර කරුණු තිස්ස හාමුදුරුවන්ට මනාව අවබෝධ කරුණු මේ ගාථාව මේ කයේ නිසරු බව හෙළිකුල් බව පැහැදිලි කරනවා භාගිතු හසිමික කොයි තරන් ලස්සන්නට පැහැදිලි කරනන්න ඇද ඒ කරුණු අවසාන තිස්ස හාමුදුරුව රහත්වෙනවා ්‍රහත්්‍යෙනවත් එක්කම තිස් හාමුදුරුවු පිරිණුම් පානවා අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුව ආදාහනය කිරව්වා තිස්ස හාමුදුරන්ගේ ධාතුන් වහසලා ගන්න ගත්තා නමුද රහතන් වහන්සේලා විතරයි දන්නේ තිස්ස හාමුදුරුවූ පිරිනිුවම්පෑව කියලා. සාමාන්‍ය භික්‍ෂූන් වහසේ එමමුකුත් දන්නේ නෑ. තිස් සහාමුදුරු මරණයට පත්වනා දන්නවා. ඇ තිස්සාහාමුදුරුව පිරිනිුවම් පාපු එකයි යුනේ කියනෙක දන්නේ. ඒ නිසා දවසක් දම් සභාව කතාව මනුස්සලෝක ජීවත්වෙනකට මේ තරන් දුකක්වඳපු තිස්ස අපවත් වෙලා කොහයන්නන්නේ. කතාව බුදුරජාණන් වහන්සේට කීවා ආගේ වෙලායි භාගිතු වහන්සේ විශේෂයෙන් පැහැදිලි කළා මහනෙනි මගේ පුතා නැවත සංසාරයට එන්ඩ නෙම යේ මේ සංසාරය දාලා යන්ඩ ගියාය කවදාවත් එන්නේ එත වට හාමුදුරුන්ට ප්‍රශ්නයක්කාවා මේ ජීවිතයේ රහත් එෙන්ඩ තරම් පින් තිබුණ නං ඒ තිස්ස හාමුදුරු මිච්චර දුක් පින්දී එච්චර පුුණ්්‍යවන්තයන්ටත් මේ තරන් කරදරනවාද කරි අපූරු ප්‍රශ්නයක් ඔය ප්‍රශ්නය අද නැද්ද අදත් සමහරය මරණයට පත් වුනහම සමහරු කතා කරනවා අපිට වඩා හොඳට හිටපු කෙනෙ හැම වෙලා එම දන්දීපු කෙනෙ පෝයක් නෑර සිල් ගත්ත කෙනෙ හරි ධාර්මිකෝ වැඩකරපු කෙනෙ ඉති එච්චර ගුණගරුක කෙනාටත් මෙහෙම වුණේ ඇයි මෙච්චර පෞකාරයෝ මේ ගමේ මේ රටේ ඉන්නවා නමු තැයි මේ හොඳ මනුසයට මෙහෙම උන්නේ ඔය අපට තියන ප්‍රශ්ිනය තැබැයි දැන් තේරෙනවා තිස්ස හාමුදුරන්ගේ කතාවෙන් මේ ප්‍රශ්නය අලුත්ත එකක් නෙමේ හුගක් පරණ එකක් කියලා ඒගැන බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ ප්‍රශ්න තිබිල තියෙනවා හාමුදුරුව වහන් වවා ස්වාමීනය එචර පින්වන්ත නං ඇයි තිස්සා හාමුදුරුවම එච්චර දුක්කෙන්දී එකට උත්තරයක් දෙඩ තමයි භාගිත හන් සඳහන් කළේ මහන සත්්‍යයා සංසාරී සිද්ධ කරගත්ත කරුමය හරි බලව තම තමන් සසර කරගත්ත කරුම බාරගණ්ඩ වෙන කවුරුවත් නෑ කළේ මමනන් බින්ඳින්දෝනිත් මම ට ඇව ස්වාමයෙන්ි අතීති කරපු එහම කරමයක් තියෙනවාද තිස්හාම්බිරන්කි ස්වාමිණීක දේශනා කරන්න කලා ඉල්ලීමක් කළ. භගිත නහස මතක් කළ මහන කාශ්වප බුදුරජාණන් වහන්සගේ කාලි මෙ තිස්ස වැද්දිෙක් ඒ කාලෙ මෙයා කුරුල්ලො වල්ල විකුණනවා ඉතුරුවෙන කුරුල්ලොටික මරනවා පහෝදාට හමගහන පොලොටගකින්න හැන්දෑවේ මරලා දැම් ම උදේ යනකට හොගක් කුරුල්ලු නරක් වෙලා මහන්සේල අල්ලනු කුරල්ලු නරක් වෙලා විසිකරන එක එයට පාඩුයින ඒහින්ද මෙයා වෙන උපක්‍රමයක් කල්පන කළ කොහොමද මස්කුණුවෙන් නැතුව තියාගන්නේ මෙයට මතක් වුණ පූරුපක්‍රමය කුරුල්ලු ගෙනල්ල කකුල් දෙක තලනවා එතරට පුූරුති ගිල්ලින්ටබේ ඉගල්ලවෙන්නේකුල් දෙින් අරුුවරයි ඊට පස්සේ පියාපත් අල්ලල පොඩි කරනවා පියාපත් තල ඇයටකොට කඩල කකුල් දෙකත් තලල එක ගොඩි දාලා තියෙනවා බලන්ට කුරල්ල එලිවෙනකක් මැරෙන්න්නේනි අපි කකුල් දෙක ැඩුව කියපි මැරෙන් නෑනි නමුත් දරණ වේදනා ඒ වේදනා විදිනවට වඩාහොඳයි මරලාද දෙෙන්මන්න වෙනකං කොච්චර දුක් ඉදිිනා අද කුරුල්ල දෙ උදේට ඇවිල්ල බෙල්ල කපල හමගහගෙන මෂ්ටිකාරගෙන යනවා වැඩිපුර තිබුණ දවසර ගෙදරත් මස්සු යනවා එක දවසක් ගෙදර මස්සුලා තියෙනවා රහතන් වහසන පින්ඩ පාති වඩිනවා බැද්දට හිතෙනවා කව දාවත් මන්දන් දීලනේනිී අද හොඳ දානයක් දීගැන්ඩ වටිනවා ප්‍රතිග්‍රාහකයන් වහසන මක් ඉන්නවා ගෙදර කෑම ල තියෙනවා ඉක්මට ගිහිල්ල වැඳල වැඩවාගෙනාව අසුන් පනවලලා වඩා හිඳවල පාතරී ඉල්ලගන සෝදලා පිරිසිදු කරලා පාතරට හොඳයට බත් එකක් බෙදල කුරුලු මාන්සත් බෙදල ධන පූජ කලා පූජ කළ ප්‍රාර්ථනාවක් කිරවා ස්වාමීණී ඔබහන්සේ මේ ලෝක යම් සුවයක් බුක්ති විඳිනවාද ඔබහන්සේ විඳිනේ ඒ සැපයේ මේ දානානි සන්සයෙන් මටත් අඩු නැතුව ලැබේවා. රාතන් වහන්සේ ආශිරුආද කළා ඒ ප්‍රාර්ථනාව විෂ්ට වේවා කියලා. මේ වැද්ද මැරිල අති දීර්ය කාලයක් අපායි දුක් විද. අපායි දුක් විඳල විඳල තවත් නොයෙක් ආත්මල ඉපදීපදි මේ කරුමයට අවශේෂ විපාක බිඳවිඳැඇවිල්ල අපේ බුදුරජාණන් වහසගේ කාලි. මනුස්සලෝකි උපත්තිය ලැබවා තරුණ වයසේ බණය හවා යථාර්ථයාව් බෝධ කරගත්ත මහන වුණ. දෙැ මෙ අපායේ දුක් විින්දට අපායි විඳවලා ඉතුරුවෙන් අවශේෂ කරමයයක් තියෙනවා තෙවතමයි විධාත්මල ගෙවාගෙන ගෙවාගෙනයයි ද මීත් අවශේෂ කරමය ඉතුරු කොටසක් තමයි මේ විපාක දෙනීමේ ජීවිතේ ආංගර සත්තුන්ගේ ඇයටකෝටු තලල්ල පියාපත් කඩල කරපු අපරාදයට තමයි මේ ගෙඩි හෙදිල මේදුක් විදන්නේ අවශේෂ කරුමේ නමුත් රහතන් වහසේ නමකට දනක් දීල ප්‍රාර්ථනාවකුත් කරලා තිබුණ ඔබහන්සේ ලැබූ සුවයේ මටත් ලැබේවා ඒ ප්‍රාර්ථනාවට අනුව තමයි දක්ිඳදල දුක්කිිඳදල නමුත් තිස් සහාමුදුරුව අන්තිමට හත්තේද මේ කාරණ අපිට පෙන්නල බාගිතුන් වහසේ දේශනා කරනවා එහෙනම් එදක් අදත් මේ හොඳට ඉන්න කෙනටත් නරකට ඉන්න කෙනාටත් බේදයක් නෑ තමන් විසින් රැස්කර ගත්ත කරුමයේ මිලෝකේ නවාය හොඳට සිල්ර කෙන කෙනෙක්නි කියලා පෙරකටපු පවා අපිහයාගෙන නැතුව තියන්නේ මෙලොව විපාක දෙන්න තියෙනවනම් යම් කරුමය ඒක විපාක දෙනවා. ොට මේ කතාවෙන් අපි තේරුම්ගඩ ඕනදේ සංසාරය පෙර ආත්ම අපිට මතකද අපි කවුරු වෙලා ඉන්ඩ ඇද්ද ඒ නොයෙක් නොයෙක් ආත්මොවල අපි මේවාගේ පවු්කරන්න නැතු ඇද්ද අපි වැද්ද වෙලා ඉන්ඩ ඇති අපි කෙව්ලො වෙලා ඉන්ඩ ඇති එකන මාලුුවල්ල නොවගේ ජීවිත අපිට තියෙන්ද ඇති දඩයක් කාරයෝ වෙලා ඉන්ඩ ඇති මේවාගේ නොයෙක් ආත්නුවල නිමක් නැති කරුම අපි නැස් කළා. ඒ කරුම නිරේගිහිල් අපි ගෙවලත් තියෙනවා. නමුත් තව අපි නිරට අරංග නැතු නිරට ගෙනියන්ට සූදානන් වෙලා ඉන්න කරුමත් තාම තියෙනවා. අපිට පේෙන් නැතිවුණට මම විසින් පෙරජීවිතවල කරගත්ත කරුම කඳු කඳු වගේ අප පිටි පසටෙන් ්‍රාණ ගහත කරපුවා වෙනම හොරකංකරපුවා වෙනම වැරදි කාම සේවනය කරපු කරුම වෙනම බොරොක පු කරුම කන්ද වෙනම රාරකු බිල රැස් කරගත්ත කරුම කද වෙනම කඳු කඳු වගේ තියන්නේ මේකක් කතාව විපාක දීලනෑ අනාගතයේ අනි වාරම විපාක මිඳන්නම වෙනවා කියන්නේ අද මෙතන මෙහෙම වාඩි වෙලා හිටියට ඔබත් මාත් මතු වනාගතයේ දරන්නු දඩුවන් සඳහා සුදුසුකං ලබල ඉන්න මහ දෙවන්ත වැරදිකාර මේ වෙන කොටත් අපට දඩුවන් නියම කර ලතියන්නේ මනුස්සලෝකය ඉන්න නිසා එක පල දෙන්න හිටියක් නෑ අපායේ විඳවන්න දුක මනුස්සලෝක විඳි න්නේ මේි ඩුවන් නියම කල තින මෙචර කාලයක් අපයි ඉන්ඩෝන මෙච්චර කාලයක් තිරි සසන්ලෝකයේ ඉන්ඩෝන චර කාලයක් පෙරේතෙ කැටීට ඉල්ලෝන මෙච්චර කාලයක් පනුවී කැටියට ඉන්ඩෝන මෙච්ර කාලයක් මදරුව කැටට ඉන්ඩෝන මෙච්චර කාලයයක් හෙඩවස්සෙක් පෙන්ඩෝන අපිට දඩුවන් ටික මේ වෙනකොට නියම කරල තිඉන්නේ අපි හිතන්ට පටන්ගත් අයිනංකවදාවත් ඒ කරුම ගොන්නට කරුුණ එකතු කරන එකක් නෑ මෙහෙම හිතන්නගත් ඉතලබාන්ඩපුු කැමතිද මැස්සෙක් වෙඩ කියලා. කැමතිත කෝදුරුවෙක් වඩ. අපි අකමැති වනක් කරන්න දෙයක් නෑ පෙරකරපුවාට දැනට තීන්ද වෙලා තියන්නේ. තිරිසනෙක් වෙලා මෙච්චර කල්ලින් ටබුණ ගැරඩියෙක් නයෙක් පොළගෙක් වෙලා කකුල් දෙකකුත් නැතු අත් දෙකකුත් නැතු වාන කෑම කණ්ඩගයම් ඔක්කොම කටිින්ම කරගන්නඩිබේ. කොච්චර අපහසුද සේරම කටින් කරන්ඩෝන ඉති මුකුත් කරන්නඩ හෙටියක් නෑ කොච්චර ලොකු එකක් කම්බුණක් ගිලින එක තමයි කරයි කපාගණ්ඩ කඩාගණ්ඩ ඉරාගණ්ඩ මකුත් බැහැන්නේ එතකොට ආ එහෙම බලන් ඕනේ ඒ ජීවිත කොච්චර අසරණද කියලා මමත් පෙරත් ඒතැන්ගොල හිටියා නමුත් අනාගතේටත් ඒතැන්ගොලට යන්්ඩ යන්ඩ වෙනවා ආ ඒ තැන්වලින් මගාරන්ට තමයි බුද්ධාන්තරයක් තියෙන්නේ. ප්‍රඥ්ඥාාවන්තයාට බුද්ධාන්තරයේ හම්බුණ හම පවට පිටු පාල සුගතිය දිහා බලලා ඔහු ලොකු ගමනක් යනව සංසාරයෙන් එතරන්ට හැබැයි ඥානවන්තයා අඥ්ඥාණයට එක කල්පනාවක් නෑ ඔහු පවුපිට පවුරැස් කර කරේ දුකසේ මෙරල නිරේටයනෝ අපට ලැබිල තියෙන පුදුම භාග්‍ය සම්පන්න අවස්ථාව. ඇැබද පින්ගස් කරනවා පිංග්‍රස් කරනව කියල කීවට කවත්දූක පටන් ගන්නේ හෙට අනිද්ද ඉංග නිද්දර කල්දාන්න පුළු හන්ද අජේව කිච්චන් ආතත් පන් කෝජඥඥා මරණං සුුවී අද කළේුතු දේ අදම කරන්ඩ කවද දන්නේ හෙට මැරීද කියලා ඒ නිසා දැම්ම පටන් ගණ්ඩ එම පටන් ගන්නවන ඉදන්නන්නේ හට වෙනක ජීවත්තේද කියලා ජීවිතයට ලොකු අනතුරක් තියෙනවා එම ඇතන් ආපදාවක් තියෙනවා හැම වෙලාම ඒ කළමනා කරණය කරගන්න මන් දක්ෂ වඩුවනේ ආපදා කළමනා කරනේ ගැන අපි ඕන තරඟ අනුවනි කන්දක් නායයන්ඩ ලෑස්තිනම් පරතුනිවේදනයක් පල්ල හන්න කට්ටියට නිකුත් කරනවා කඳ පල්ලහ ඉන් දෙපා එක භයන්නකයි නිසා කට්ටිය අයින් කරනවා ඒතමයි ආපදා කළමනා කරනේ අපි ලොකු වැැවක වේල්ල විවෘත කරන්න ලෑස්තී වතුර පිරිලා. සමහර වේලි අරිනකොට පල්ල හෙඉන්න කටියට දැනුන්දෙනවා වේල්ල අරින්ඩයියන්නේ බාන්දරුටු අරින පල්ලහින්න කටියයිය අදිස්සයේ පාර අරන නිසා අපිදකින ගෙන ොයිස්කෝල නවත්තලා වෙන ඉඩ තියෙන තැන්වල විහාරස්ථාවල සතිය හමාර එකට්ටිය නවත්තගෙන කණ්ඩ බොන්්ඩ දීගෙන ඇයි පල් හැතින ආපදධාවෙන් එකටින් දහස් කරනවා සොලිසුල්ල ගක්කනවා ඉති රට ඇතුළට එන්ඩ කලින් දවසින්දවසි න දැන් සුලිසුළක දැන් මෙතැන දැන් මෙතන අහවල් දවසට අහවල් පැත්තය ලංකාවට ඇතුල් වෙනවා ලංකාව මේ මේ පලා තරහා සුලිසුළඟ හමාගෙන යනවා ඉතින් ඒ පැත්තේ ඉන්න මිනිස්ස සූදානන්ගෙනවා සිිලිසිනකට. වහලවල්ුවලට බරතියල තහඩුවලට බරතියල වාහනයහෙම ගැනිහිල්ල සුලිසුලන් එන්න ඇති පැතිවල දාල සූදානං වෙලා ඉන්නේ. එැ මේ ඔක්කොටම සූදානන් වෙන පී කෝ මෙරෙන්ට සූදානන් වෙලා. කවරතයකට සූදාන නෑන ජීවිතයට තියෙන ලොකුමාපදාවේක ඉති එහින්ද ඒක කළමනා කරනය කරන්න ඉස්සරලා කොහොද මේක කළමනා කරන මරණය නවත් අන්න බෑ මැරුණහම ඊළඟට උපදින තැන තමා හදාගණ්ඩුවනේ මැරුණ උපදින වනේ ඉතින් ආයෙත් මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙලා ඉපදෙන්ට ඕන නම් අපි ගව සිල් තියෙන්දුවනේ සීලය තමයි උපදින තැන තීරණය කරන්න.ඉදට හොඳට සිල් රැකගෙන ඉන්නවනම් පන්සිල් තියෙනවනම් මැරුණ ගමන් සුගතියක උපදිනවා හොඳට දන්දීල තියෙනවනම් හොඳට බෞබෝග සම්පත් තියන දනසම්පත් තියන බඩිගින්න ඉඩවෙන්නේ නැති තැනක උපදිනවා. එදට ආහාරපානුල අඩුවකුත් නෑ දුගතිගාමී ජීවිතයෙකුත් නෑ. ධනයයි සීලියයි දෙකම ප්‍රධහනයි එතකොට දැම්මගෙන් ආගණ්ඩෝනි දැන් ඔබ කොච්චර කල් සිල්ටැ කලද දැන් ඔබ මොනමොනව වගේ දාන දීලද ඒටික සම්පූර්ණ නං හෙට මැරුණත්කමක් නෑ. මොද සිලුත් රැකගැන දනුත් දීගරනං ඉන්නේ මැරිල උපදින්නේ මීට වඩා හොඳ තැනක ඉති මීට වඩා හොඳ තැනක නං උපදින්නේ මැරෙන්න්නමකටද බයවෙන්න. බානු ජීවිතයට මූන දෙන්න කොච්චට සරලද කියලා. අංගන්සා ඔබත් මමත් පෙරකරපු කරුම බොහොමයි. හෙටානිත් දට අපිට විපාක දෙන දේවල් තිෙස්ස හාමුදුරන්ට වඩා දරුණුුවෙන්ඩ පුළුවන්. තමහරලාට මැරෙන්න්න කලින් පනුවත් එක්ක මැරෙන්ඩ සිද්ධෙන්ඩ කරුම අපිගාවතියෙන්ට පුළුවහන්. අංක නිසා වහවාහා ජීවිතය කුසලයෙන් පුරුවන්ඩුවන. අසනීප වෙලා එක්තැන් වෙලා තනිවෙච්ච වෙලාවට කල්පනා කරකර සතුුවෙන්ඩ පුළහන් ජීවිතයක් තියෙන්ට නෑ. අනි මට මෙච්චරක්, මෙච්චරක් මෙච්චරක් බැරිුුණාන කියලා. දෑස්සග කඳුලු තියාගෙන ස්පියාගන්නවට වඩා. මුවග සිනහවක් තියාගෙන සතුටින් දෑසපයාගන්න පුළහන් වෙච්ච කෙනා. තමන්ට හම්වෙච්ච වටිනා මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරපු කෙන. අනුන්ට සාධාරණ කරනවා තමයි. අනුන්ට සාධහරණය කරණය කරනොට මට සාධහරණයක් මං අතිංගලානැත්තැන් මගේ අන්‍යඋසාධහරණී වැඩක්නේ එ තමන්ට සාධහරණය කරගෙන මෙලවින් සමුගන්ඩ පුළුවන් ජීවිතයක් පෝෂණී කරඩ බුදුපාණන් වහස දුන් අවවාදයට මනාව කීකරුවෙන් භාගිතුන් වහසගෙම කරුණාව අපිට නෝඩුවල බේවා කියල ප්‍රාර්ථ න කර පිනතුන අද ධර්මදේශනාවේ දායකත්වය දරනවා නොම්හ එක ගජබාපපුර පදිංචි ශම්මිෂයාඩඩ් පවුලේ ඥාතින් හා හිතවතුන් විසින් උතු මරමන් හැටියට සෙහිපත් කරනවා අමර සේන සේනාරත්න පියාණන් ඇලන් පේමා ජයිසිංහමෑණියන් නාමල් සේනාරත්න සහෝදරයා අමතරව පින් බලාපොරොත්තු වෙන මේ අවස්ථාවට සහභාගි වූ සියලුම දෙනාගේ නමින්මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදං කරන අතර මේට දින දෙකකට පෙරමිය ගිය සුමනරත්න පියාණන්ට මෙ පින් අනුමෝදං කරන බවත් සෙහිපත් කරනවා. සියලුම ඥාතීන්ට සහභාගි වූ සියලු දෙනාට ධර්මශ්‍රවනය කළ සියලුම දෙනාට ්‍රත්නත්‍රී ආශිරුවාදය ප්‍රාර්ථනා කරනවා. දේශකෑණන් වහන්සේට නිදුක් නිරෝගි බව ්චිරජීවනය වෙනුවෙන් මේ පින් අනුමෝදන් කරන අතර බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘරුවරව වැඩ සිටාපුවොත් වී වදාළ දරනාගම කුසලදම්ම නායක ස්වාමීන් වහන්සේට හා සියලුම යතිවරයනන් වහන්සේලාට තුනරුවන්ගේ ආශිරවාදයත් මේ කුසලයත් අනුමෝදන් වේවා ධර්මශ්‍රවණය කරන ලද ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්වාවබෝධය පිණිස මේකුසලේ හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ෂියයාඩ් පෞුලේ පින්නතුන් විසින් පුුණ්‍යාණු මෝදනා කළ සියරු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිරුවාද කළ සියලු දෙනාට මරත් නත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය ල බේවා අපි හැම කෙනෙකුටම ඉතාමමං භවයක ඉතාමත්ම කෙටි කාලයකින්. සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවින්නඩ භාග්්‍යලබේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත් හාචබුල්මට්හා දේවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කං තුළෝකසාාසනං දේවෝ වස්සතුකාලී නෑ සස්්‍යියසම් පත්ති හේතුචේ. පිত भाවතුළ කචेරජ බවතුु දනමිකු